මේ මොහොතේ මම ලයිව් වීඩියෝ පටයකින් මාත් සමග එකතු වෙනවා පුංචි කාරණාවක් මගේ ආදරණීය බෞද්ධ ජනතාවට දැනුම් දෙන්න. විශේෂයෙන්ම මේ දිනවල වැයවල සීරතන හාමුදුරන් වහන්සේගේ නම යොදා ගනිමින් අන්තර්ජාලය පුරාවටම එක්තරා දේශපාලකණෙක් විසින් සමාජගත කරනවා පණිවිඩයක් සම්බුද්ධ ශාසනය කෙරෙහි යම්කිසි බලපෑමක් ඇති විය හැකි. මේ කාරණාව පිළිබඳව උන්වහන්සේ ළඟම ඉන්න හිත මිත්‍රයන් විදියට අපි හැමෝම අහනවා හැම හාමුදුර කෙනෙක්ම කතා කරලා අහනවා මොකක්ද මේක ඇත්ත නැත්ද මොකක්ද මේ වෙන්නේ මොකක්ද මේ කාරණේ කියලා. ඉතින් ඒ අපිත් එක්ක ඉන්න අපේ බෞද්ධ ජනතාවට සත්‍ය පසන් කරලා දෙන්න මගේ බලාපොරොත්තු මම මේ විදියට කාරණාවලට එනවා. මේ ප්‍රශ්නේ ගමේ පුද්ගලික විසින් උන්වහන්සේත් එක්ක තියෙන පුද්ගලික තරහක් මත මීට මාස ගණනාවක ඉඳන් කරගෙන ආපු සිද්ධියක අවසාන ප්‍රතිඵල විදියට තමයි උනේ. අපිට මතකයි ඔය දේශපාලකයා නම කියන්න පුළුවන් රංජන් රාමනායක එතුමා විසින් අපේ අෂේන් කියන YouTube වෙළෙන්දත් එක්ක වීඩියෝ පටයක් දානවා. හාමුදුරුවරු පුංචි කාලේ අසහනකාරීව ජීවත් වෙලා මානසික පිස්සන් විදියට ජීවත් වෙලා උන්වහන්සේලා මහාන වෙලා ලොකු උන්වහන්සේලා වෙලා පොඩි හාමුදුරුවරු අපචාරයට ලක් කරනවා. ওই කාරණාව කිසිම හේතුවක් සාධකයක් දන්නේ නැතුව ඇත්තක් දන්නේ නැතුව මුළු අන්තර්ජාලය පුරා කැළඹීමක් ඇති කරමින් බුද්ධ ශාසනය දෙදරා යන පණිවිඩයක් දෙනවා. ඒක දැකපු අපේ මහා සංඝරත්නය ඒකට ක්‍රියාත්මක වුණා. රංජන්ට එළවෙලව කිව්වා මේ කියව ප්‍රකාශයේ වැරදි විශේෂයෙන් අබෞද්ධයෙක් විදියට ක්‍රිස්තියානි පුද්ගලයෙක් විදියට මේ පණිවිඩය සමාජගත කිරීම තුළ සම්බුද්ධ ශාසනය ඇලලගත්තු වැළඳගත්තු මිනිස්සුන්ගේ හිත තුළ පුංචි ඉරිතැලීමක් ලක් වෙනවා. මේකට සාක්ෂියක් නැතුව කියන්න එපා කියලා මුළු සංඝ ශාසනයම ඉල්ලීම් කරා. මේකට ඔප්පු කරගන්න නිදසුනක් නැතුව පිස්සු බල්ලෙක් වගේ හොය 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 ඉඳලා මෙන්න මේ අවස්ථාවේ මෙන්න මේ නිදර්ශනය අරගෙන ඒක මහාලුකු රංගනයක් විදිහට මහාලුකු චිත්‍රපටයක් විදිහට මහාලුකු ප්‍රශ්නයක් විදිහට සමාජගත කරා. චුට්ටක් කල්පනා කරන්න. ගමේ ප්‍රශ්නයක් තියෙනවා නම් ගමේ ඉස්සෙල්ලම කියන්න ඕන ගමේ ග්‍රාමසේවක මහත්තයට. ග්‍රාමසේවක මහත්තයට කියලා ඒකට විසඳුමක් නැත්නම් ඊළඟට යන්න පුළුවන් ගමේ පොලිසියට. ගමේ පොලිසියට ගිහින් විසඳුමක් වෙන්නේ නැත්නම් ඊට එහා ගියපු නීතිඥවරු ඉන්නවා උසාවි තියෙනවා නීතිය විසඳන්න සාමය උදා කරන්නට නොයෙකුත් ආයතන තියෙනවා. මේ සියල්ලකට යන්නේ නැතුව මෙන්න මේ ප්‍රශ්නේ කෙලින්ම කොහොමද රංජන රාමනායක මහත්තයා ගත්තේ අතට. අනික එයාට ප්‍රශ්නයක් විසඳන්න ඕන නම් ක්‍රමයක් තියෙනවා. මොකද ওই දරුවයි අම්මයි ඔය හාමුදුරුවෝ එකතු කරගෙන ඔය ප්‍රශ්නේ මුළු මාධ්‍ය සංදර්ශනයක් විදියට වීඩියෝ කැමරා 10ක් 12ක් වට කරගෙන නිකන් අන්තර්ජාලයට හිටි හැටියේ දෙන්නේ නැතුව එවලේ හාමුදුරන්ට කෝල් එකක් දීලා හාමුදුරමට හම්බෙන්න පුළුවන්ද මෙහෙම ප්‍රශ්නයක් වෙලා තියෙද මට ඒකට විසඳුමක් ඕන කියලා පුද්ගලිකව මේ ප්‍රශ්න විසඳන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. එතුමට ඕන වුණේ පහෝගේ දින කීපය තුළ අර කරපු මෝඩ කටට ආපු ප්‍රකාශ කියලා මිනිස්සුන්ගේ හිතේ තිබිච්ච අපිලිගැනීම මිනිස්සුන්ගෙන් බැනුම් අහපුවට හොඳ සාධාරණ වටිනාකමක් ඇති කරගන්නයි මෙයාට ඕන කම තිබුණේ. මෙයා මොකද කරේ? ඒ සියල්ල නැති වෙලා යන ඔන්න මම කිව්වේ බොරුද මෙන්න හාමුදුරුවන්ගේ හැටි කියලා පෙන්වන්න ලොකු සාක්ෂියක් සමාජයට ගත කරා. ඕකයි ප්‍රධාන කාරණාව. චුට්ටක් කල්පනා කරන්න. හාමුදුරු කෙනෙක්ගේ කකුල් දෙක අල්ලලා දෝවණය කරපු බෞද්ධයෙක් නම් හාමුදුරු කෙනෙකුට දන් හැන්දක් පූජ කරපු මිනිස්සෙක් නම් හාමුදුරු කෙනෙකුට සිවුරක් පූජ කරපු මිනිස්සෙක් නම් පන්සලට ගිහිල්ලා වරුවක් දෙකක් ඉඳලා පන්සලේ වෙන්නේ මොනවද පන්සලේ හැසිරීම මොනවද පන්සලේ තියෙන ප්‍රශ්න මොනවද කියලා දන්න මිනිස්සෙක් නම් කවදාවත් ඔය විදිහේ අකටයුත්තක් සම්බුද්ධ ශාසන වෙනුවෙන් කරන්නේ නැහැ. විශේෂයෙන් ඔය වීඩියෝ බෞද්ධයෙක් කරා නම් ප්‍රශ්නෙකුත් නැහැ. මේ ක්‍රිස්තියානි ආගමක කෙනෙක් බෞද්ධාගමේ හරයගෙන කතා කරන්නේ මොන දෙයක් දන්නේ දඩුම තරමේ 550 ජාතකපති ජාතක පහක නම් අහන්න ඒකවත් දන්නේ නැති රංගන ශිල්පියෙක් වෙන්න එපා කියලා අපි එදුමට ආරාධනා කරනවා. මොකද උන්වහන්සේට වරදක් වෙලා තියෙනවා නම් වරදක් කෙරලා තියෙනවා නම් ඒකේ සාක්ෂිය ඇතුව ඒක ඔප්පු කරලා උන්වහන්සේ වැරදිකාරයෙක් කියලා අවශ්‍ය දඬුවම් දෙන්න පුළුවන්. එහෙම සාක්ෂියක්වත් දන්නේ නැතුව කටකතාවක් මත හිතන හිතන විදියට කෙනෙකුගේ නම ප්‍රකාශ කරලා එහෙම අවනම්බු කරන්න සමාජයේ පාරට බහින්න බැරි තත්ත්වයට ඇති කරන්න කොහොමද හයිය එතුමාට? ප්‍රශ්නයක් තියෙනවා නම් පොලිසියට ගිහලා ඒ ප්‍රශ්නෙට උත්තරේ ඒ නීති මාර්ගයෙන් පුද්ගලික හොයා ගන්න ඕන. මෙහෙම
එහෙම යන්නේ නැතුව දැන් අදට පැය 48ක් වෙනවා තවම කිසිම නීති පියවරක් වුණේ නැහැ. උන්වහන්සේට රංජන රාමනායක කියන මහත්තයා කෝල් එකක්වත් දීලා හාමුදුරුවනේ මෙහෙම දෙයක් උනාද කියලාවත් ඇහුවේවත් නැතුව අද වෙනකොට මුළු ලෝකෙම හාමුදුරුවරුන්ගේ හැටි මෙහෙමයි කියන කාරණාව ඔප්පු ගන්නල ඉවරයි. මොකද්ද මේ කියටි අරමුණ? චුට්ටක් කල්පනා කරන්න. දැනට පන්සල් ගණනාවක පිරිවෙන් ගණනාවක පොඩි හාමුදුරුවන් වහන්සේ අනන්ත අප්‍රමාණ ඉගෙන ගන්නවා, දුක් විඳිනවා. මම මේ කතා කරන්නේ ඔය කියන හාමුදුරන්ගේ පැත්තෙන් ඉඳන්වත්, රංජන රාමනායක පැත්තෙන් ඉඳන්වත් නෙවෙයි. හොඳට පන්සල්වල ගුණසුවඳ දාන්න, බණ දහමේ ගුණසුවඳ දාන්න, මේ සංස්කෘතිය ගැන දාන්න, අපේ රටේ ප්‍රධාන ජීවනාලය බුද්ධාගමයි කියන දේ දාන්න. හොඳ සිංහල බෞද්ධයෙක් විදිහට මම අද කතා කරන්නේ. මොකද මට දුකයි වගේම පොඩි තරහක් තියෙනවා මේ වගේ තනි පුද්ගලයෙකුට ලංකාවේ ඔච්චර අයිතියක් දුන්නේ කොහොමද කියලා. මේ අහන්න. දැනට ඉන්නවා පිරිවෙන්වල පොඩි හාමුදුරුවෝ ගොඩක්. පන්සල්වලත් එහෙමයි. ඔය අම්මා තාත්තට ගෙදර ඇත්තටම කන්ට බොන්න නෑ දරුවන්ට දෙන්න. අපිත් දන්නවා අපිත් හාමුදුරුවෝ මහාන වෙන පින්කම් වලට ගිහිල්ලා තියෙනවා. ගෙදර කන්නවත් දෙන්න ලෑන් නැතෝ යටට අඳින්න ඇඳුමක් අරන් දෙන්නත් බැරි හින්දා, නිදාගන්න ඇඳකුත් නැති හින්දා, ඒ වගේ අසරණ දුප්පත්ම තැනකට පත් වෙච්ච පොඩි දරුවෙක් කරන් ඇවිල්ලා සසුන් ගත කරලා ඒ දරුවට මන දහයන්ට උගන්වල සමාජයේ නරකක් නොවී සමාජයේ හොඳින් ඇදෙන්න කියලා බුද්ධාගමේ වටිනාකම කියලා දීලා මේ අපේ ලොකු හාමුදුරුවෝ උන්වහන්සේලා ඇදලා ගන්නවා හොඳ පාරකට. දැන් හෙට ඉඳන් මේ වීඩියෝයි සමාජගත කරන පණිවිඩේ දරුවෝ මහාන කරන්න එපා. මහාන කරොත් මෙන්න මෙහෙම වෙන්න පුළුවන් කියන කාරණාව ඔබතුමාලා සමාජගත කරලා තියෙන්නේ. ඒ තුලින් දරුවා හිඟන්නේ කියලා මංකොල්ලකාරයෙක් කියලා කන්න බොන්න නැතුව පාරවල චේන් එකක් කඩාගෙන යන හොරු පිරිසක් දිවිනෝ මිසක එක දරුවෙක් අපේ අම්මලා සසුනට දෙන්නේ නැහැ. මොකෝ මහානායක හාමුදුරුවරු, ලොකු හාමුදුරුවරු වැරදිකාරයෝ කියලා සමාජගත කරලා ඉවරයි. ඒක ලොකු වරදක්. ඒ වගේම දැනට මහාන වෙලා ඉන්න හාමුදුරුවන්ගේ අම්මලා තාත්තලා දැන් රෙදි උස්සගෙන පන්සල්වලට එන්නේ මොකද මෙන්න මේ කතාවක් යනවා. ඇත්තද නැහැ. බෝධිසත්ව වගේ හාමුදුරුවෝ ඉන්න, නායක හාමුදුරුවෝ ඉන්න, පියවරු වගේ නායක හාමුදුරුවෝ ඉන්න පන්සල්වල දැන් ලොකු ලොකු ප්‍රශ්න වෙන්න පුළුවන් මේ වීඩියෝ නිසා. විශේෂයෙන් බෞද්ධයෙක් ඔය දේ කරා නම් චුට්ටක් හරි හැරිලා බලන්න පුළුවන් මොකක්ද මේ කාරණාව කියලා. අපි ක්‍රිස්තියානි ආගමක ඔබතුමාට මොකක්ද මේ බුද්ධාගමේ හොඳ පැත්තට වඩා නරක පැත්ත හොයලා දෙන්න සමාජයේ තියෙන උවමනාව කියලා මම බොහොම ගෞරවයෙන් අහනවා ඈ. ඒ වගේම මතක් කරන්ට පන්සල්වල පොඩි හාමුදුරුවෝ ඉන්නවා. ගෙදර එක දරුවෙක් දෙන්නෙක් ඉන්න තාත්තලට දරුවන්ගේ දරකම් දඟකම දැනෙන්නේ නැහැ. විශේෂයෙන් දරුවෝ නැති අප්පච්චිලට බැඳපු නැති මිනිස්සුන්ට දැනෙන්නෙම නැහැ දරුවෙක්ගේ දඟකම කොහොමද කියලා. කොල්ලෝ 10 15ක් එකට එක්ුණාම දඟලන දැගලිල්ල වගේම පුංචි හාමුදුරුවෝ සිවුර දාගත්තත් සෙල්ලම් කරනවා, වැටෙනවා, රණ්ඩු වෙනවා, අඬා ගන්නවා ඈ. එක එක ප්‍රශ්න. පන්සලට හැමදාම දානත් නැහැ. සමහර දවස්වල දාන්න නැත්තම නැහැ. පන්සලට දානගෙනත් දුන්නත් සබන් කැටේ ගානේ පිටිපැකට් එක ගානේ හැමෝම ගෙනත් දෙන්නෙත් නැහැ. හැමදාම පන්සල හාමුදුරුවන්ට දෙපාරක් තුන් පාරක් ස්නානය කරන සමන් කැටේ පවා ඕන. පිරිවෙන් යන බස් එක කවදාවත් හාමුදුරුවන්ගේ සල්ලි නොගෙනරින්නේ නැහැ. බස් එක යන රුපියල් 100ක් ලොකු හාමුදුරුවෝ දෙන්න ඕන. සිවුර කැමුණාම සිවුර ඉරිච්චේ වදින්න බෑකවා ඒව දෙන්නත් ඕන. ඒ වගේම ඕන්ට වඩා සිවුරු දුන්නයින් පස්සේ පුංචි කමට නොදන්න කමට ඒව පරිස්සම් කරගන්න උවමනාවකුත් නැහැ. පන්සල වල හැමතැනම සිවුරු දාන්න හින්ද ලොකු හාමුදුරු කරන්නේ ඉතිරි කරන්න, පරිස්සම් කරන්න, පිවිතුරුව ජීවත් වෙන්න, ලස්සනට ඉන්න කියලා ඒ කාරණා උගන්වන්නේ කෙමෙන් කෙමෙන් බාධක බැමි දාලා දඬුවම් කරලා මේ පුංචි හාමුදුරුවරු හොඳ හාමුදුරු බවට පත් කරන්නේ. ඔය සියල්ල දන්න නම් පන්සල්ල ගිහිල්ලා ඉන්න ඕන. පන්සල්ල වෙන දේවල් ඇස් දෙකින් දකින්න ඕන. ඔබතුමාලා අර සාපි දොස්තර මහත්තයා ලංකාවේ අතරන් අම්මලා 150ක් 200ක් 900 ගානක් වඳ කළ තියෙද්දි ඔය වගේ සඳර්ශන මාලාවන් ඉදිරිපත් කරේ නැහැ මහත්තයෝ. තිබුණ එක දවසක් එතුමගේ ගෙදරට ගිහින් ඔබ මෙහෙම කරාද, මෙහෙම ගෑනු වඳ කරාද කියලා අහන්න අර අසරණ කමින් දරුවෝ නැතුව ඉන්න අම්මලා ගෙන්නලා ඔය ඔය තියාගත්තු ශාලාව ඇතුළේ තියාගෙන කැමර ටිකක් දාලා YouTube නාලිකාවට කතා කරලා මේ දරුවන්ට මේ අම්මලට අසාධාරණයක් වුණාද කියලා අහන්න ඔබතුමාට බැරි වුණා. ඔබතුමාට දැන් ට්‍රෙන්ඩ් එකේ හැටියට ඕන ඊළඟ වීඩියෝ එක අර පහුගිය දවස්වල වෙච්ච ලැජ්ජාවෙන් ගැලවෙන උමනාවනේ. ඔබතුමා කිව්වට හාමුදුරුවෝ මෙහෙමයි කියලා ඔප්පු කරගන්න සාක්ෂියක් තිබුණ නෑනේ. හරි මම සාක්ෂියක් කරන් ආවා කියලා කර උඩින් තියාගෙන ගෙනල්ලා අර පොඩි හාමුදුරුවෝ දෙන්නගේ කටට වචන දිදී කටන වචන දිදී එහෙම වුණාද? හා හා එහෙම වුණාද? හා එහෙම වුණා. හා එහෙම වෙන්නේ නැති නේද?
එහෙමයි නොදරුවන්ට කටට වචන දෙදී අහලා අන්තිමේ අම්මා තාත්තා ගැත්තේ සල්ලි මුට්ටියකුත් තියලා වෑන් එකේ ඉඳන් ෂෝක් එකට මේකේ ඉඳන් වීඩියෝ එකට කළා හදපු දාපු ඔබතුමාට නිදුක් නිරෝගී සුවයම ලැබෙන්න ඕන මේ කරපු සම්බුද්ධ ශාසනයේ නිග්‍රහවට මේක දරදා හාමුදුරුවෝ වැඩ ඉන්න රට මගේ මහත්තයෝ සම්බුද්ධ ශාසනයෙන් හාමුදුරු ජීවිතේ පූද කරන් ඉදිද්දී පන්සල්වල විදින දුක් ගැහැට පන්සල්වල නිදා ගන්න ඇඳක් නැහැ මෙට්ටයක් නැහැ සිවුරක් දෙන්න කෙනෙක් නැහැ සිවුරක් දෙන්න හිටින් මිනිස්සුන්ට ආර්ථිකයක් නැහැ පන්සලට සිවුරක් ගෙනල්ලා පූජා කරන්න දානෙට හම්බෙන්නේ පමණක් දවසට පෝසම්බුලේ බතුයි ඒව හොයන්ට ඒ බුද්ධ ශාසන අමාත්‍යංශවල මොකක්ක්ක්ම නැහැ චුට්ටක් පන්සල්වලට ගිහිල්ලා බලලා ඒව දැනගෙන කතා කරන්න කියලා ආරාධනා කරනවා ඊළඟ කාරණාව දැන් කෙනෙකුගේ නමක් ප්‍රචාරය කර කර ඔබතුමා මේ උන්වහන්සේ මේක වරදක් කරාද නැද්ද කියන කාරණාව ඔප්පු වෙන්නත් කලින් දැන් මුළු සමාජයේම උන්වහන්සේට කරපු මෙහෙවර කරන් යන්න විදියකුත් නැහැ. ඒ වැඩසටහන් කරන්න විදියකුත් නැහැ. වැඩසටහන් කරපු අයට උත්තර දෙන්න විදියකුත් නැති තත්ත්වයට පත් කරේ කුමන ශක්තියකටද කුමන බලපෑමකටද කියලා අහනවා ඈ. මොකද වරදි කරුවෙක් නම් අන්න එදාට ඇවිල්ලා වීඩියෝ සම්දර්ශනයක් දාලා මෙහෙම කරාට කමක් නැහැ. තාම සැකයක්වත් මොකක්වත් නැතුව පරීක්ෂණයක් පවත්වන්නේ නැතුව ඔබතුමා කොහොමද සමාජය හැම කරන්නේ ඔබතුමාට මම හිතනවා මේ දේශපාලන ව්‍යාපාරයේ අසීමිත බලයක් මෝඩ බලයක් ලබා දීලා තියෙනවා. ඕක හරියට පාවිච්චි කරන්න කියලා ආරාධනා කරනවා. මම මේ කතා කරන්නේ දෙපැත්තටම නැතුව අපේ හාමුදුරුවෝ බොහොම දුකින් ඉන්නේ මේ ප්‍රශ්නේදී. මොකද උන්වහන්සේලා පුංචි කාලේ මේක විදිහ දුක් ගැහැට මිදගෙන මේ සිවුර කරේ පෙරවගෙන මේ උත්තම ශාසනයෙන් අඳුම ගානේ 550 ජාතක වෝතේ ජාතක වලින් භාගයක් හරි කටපාඩම් කරගෙන ඉන්න ඉන්න පොඩි හාමුදුරුවෝ ටික හෙට දවසේ එක එකා ගෙදර යන්න ගියොත් ඔබතුමාට මේක මහා පාපයක් වෙනවා. අපි දන්නවා දැන් ඔබතුමාට ඕන මේ රටේ බාල පාලනය මහා සංගරත්නය අතට ගන්න අනාගතයක් නේ දැන් ලැබිලා තියෙන්නේ. මොකද දැන් අපිට වෙච්ච දේවල් හා වෙන්න තියෙන දේවල් දැන් අපි අපිට දැනෙලා තියෙනවා. ඒ නිසා දැන් අපි කොන්ද කෙලින් තියන් ඉන්න හදනම සම්බුද්ධ ශාසනයේ අපේ හාමුදුරුවෝ එකතු වෙලා අන්නේ කෙලින් තියාගන්න හදපු කොන්ද කඩන්නයි ඔබතුමාට ඕනනේ. ওই වීඩියෝ එක බලන නුවණැත්ත ඉන්නවා නම් අර මෝඩයෝ ඉන්න මිත්‍යා දෘෂ්ටියෙන් පිළිච්ච මෝඩයෝ නෙවෙයි නුවණැත්තෙක් ওই වීඩියෝ එකේ මුල ඉඳන් අගට වෙනකන් චුට්ටක් බලන්න කල්පනා කරලා මේකේ තියෙන අමුතු රංගනයක් මෙතුමට ඕන. එතුමගේ YouTube channel එකේ පහුගිය වීඩියෝ දෙකේ එතුමට බැනලා නම් තියෙන්නේ මෙන්න මේකේ හොඳ අහගන්න ඕන එන රංජන් සාක්ෂියකුත් ගෙනල්ලා පෙන්වන්නේ කියලා. දැන් ඔබතුමා ඉදින් පොඩි හාමුදුරුවෝ කේක් කනා ගෙනල්ලා කේක් වීඩියෝ කර කර දවස ගානේ අප්ඩේට් ගන්න. ඉතින් ඔබතුමාට සතුටක් ලැබෙයි. නමුත් හොඳට මතක තියාගන්න ඔබතුමාට වරදින දවසක් එනවා. අන්න එදාට මේ විශ්වයවත් ඔබතුමාට නැහැ. මේ විශ්වය දන්නවා ඔබතුමා කරන්නේ මොකද්ද කරන්න යන්නේ මොකද්ද කියලා. ඒක සමාජය දන්නේ නැතුනට මේ විශ්වය විසින් කවදක හරි දුරක් යන්න දීලා අත්තරලා දානවා. අන්න එදාට නැකිට ගන්න බැරි වෙයි. ඒ කාරණාව මතක් කරනවා. තවද අපේ හාමුදුරන් වහන්සේ මෞපිය වන්දනා කරමින් රටක් රාජ්‍යයක් ගමක් ආදරණීය අම්මා තාත්තා එකතු කරමින් ඒ වගේම දරුවන් අම්මා තාත්තට එකතු කරමින් ලොකු සමාජ මෙහෙවරක් කරලා තියෙනවා. ඒක ඔබතුමා එකම බණපදයක්වත් අහලා නැත්නම් ඒ මෞපිය වන්දනාවක් කරන තැනකටවත් ගිහින් නැත්නම් ඒ ගියපු මිනිස්සු කවදාවත් හාමුදුරන්ට ඇඟිල්ල දික් කරන්නේ නැහැ. මොකද මිනිස්සු දන්නවා හාමුදුරුවෝ කවුද, හාමුදුරුවෝ මොනවද කරේ, මොනවද කළේ කියලා. මේ ගිය සතියේ ළමයි 500කට පොත් අරන් දුන්නේ. ගිය සතියේ ළමයි 500කට පාසල් උපකරණ දුන්නා. ඔබතුමාලා මොනවද කරන්නේ? කරන කෙනාටවත් කරන්න දෙන්න පව් සිද්ධ කරගන්න එපා මහත්තයෝ. මේ කපේ රටේ බෞද්ධ දර්ශනයේ ලොකු කැරලක්. අපේ හාමුදුරුවෝ බොහොම නිහඬව ඉන්නවා. උන්වහන්සේලාගේ ගරුත්වයක් තියෙනවා බල්ලෝ බිරුවට. අපි එහෙම පුරන්ට ගියොත් අපිත් බල්ලෝ ගන්නට වෙනවා. ඒකයි උන්වහන්සේ මේ දින දෙකේ තුනේ නිහඬව ඉන්නේ. නීතියෙන් කරන්න ඕන දේවල් කෙරෙයි. ඔබතුමා වෙනුවෙන් උන්වහන්සේ කෑග ගහන්නේ නැහැ. අපේ දඹර අමිල හාමුදුරුවෝ ලොකු වර්තාන්දරයක් කියලා තියෙනවා. දඹර අමිල කිව්වයින් පස්සේ ඊට එහා මිනිස්සු දන්නවා උන්වහන්සේ කවුද කියලා. ඒ නිසා වැදගත් මිනිස්සු අල්ලගෙන වැදගත් දේවල් කරන්න නිකම් මේ සොක්ක බොක්ක අල්ලගෙන එහෙම කරන්නත් එපා කියලා ආරාධනා කරනවා. ඔබතුමා කරන් යන දේවල් හොඳ තැනුත් තියෙනවා. ඒවත් ඒ විදිහට කරගෙන යන්න මේ වගේ මෝඩ සම්දර්ශන කරන්න එපා. මොකද ඇත්තක් තේරේවා නැත්තක් තේරේවා ඒකට අදාළ ආයතන තියෙනවා. ඒ අදාළ නීති රාම තියෙනවා. අදාළ පුද්ගලයෝ ඒ ඒ අයත් එක්ක විසඳනවා. විසක ඔබතුමා සේරටම කලින් උන්වහන්සේ මෙහෙම කෙනෙක් කරලා ඉවරයි. ඔබතුමාට මොනවද තියෙන සාක්ෂි? ඔබතුමා උන්වහන්සේට කතා කරලා තියෙද, මූණ දැකලා තියෙද, ඈ පන්සලට ගොඩ වෙලා තියෙද, පන්සලේ හාමුදුරුවරු විඳින දුක් ගැහැර දැකලා තියෙද, ඈ
බාත්රූම් එකක් කැඩුනයින් පස්සේ ටොයිලට් එකක් පිරුණයින් පස්සේ ටොයිලට් එක අස්කර ගන්න කෙනෙක් නැහැ. පන්සලේ ඔය දැන ලැබෙන චුට්ටි චුට්ටි මුදල් ටිකෙන් තමයි ටොයිලට් එක අස්කර ගන්නේ. ඒ 23වක් හදනවා කියන එක සෙල්ලම් වැඩක් නෙවෙයි. හැන්දෑවට බඩගිනි කියනකොට රත්තරන් අම්මා තමයි පරිප්පු හොද්දයි කරවල චුට්ටයි හදලා බත් ටිකක් දෙන්නේ චූටි හාදන්න බඩගිනි නිදා ගන්න බැරි හින්දා. ওই වීඩියෝ එක ඉස්සෙල්ලම කියනවා අම්මට රුපියල් 25000ක් දීලා පඩියක් තියන් ඉන්නලු. මොන තුප්පයි කතාවක්ද මහත්තයෝ. තුප්පයි කතාවක්ද? අම්මට 25000ක් දීලා පොඩි හාඳුරන්ට කන්න දුන්නත් ඒකත් කමක් නැහැ කියන්න පුළුවන්. ඒව hina වෙන්න කාරණා නෙවෙයි. අන්න ඒක හොඳට මම කියනවා. ඌට වඩා කතා කරන්නේ නැහැ. මගේ සිංහල බෞද්ධයන්ගෙන් ඉල්ලනවා, මගේ රත්තරන් හාඳුරන් වහන්සේලාගෙන් ඉල්ලනවා. මේ වෙලාවේ කාරුත් එකට සිටගන්න වරදක් තියෙනවා නම් වරදට දඬුවම් ලැබෙයි. ඔය වගේ කැත වැඩ කරලා සම්බුද්ධ ශාසනේ මෙච්චර දරුවෝ වගේ හදාගන්න පුංචි හාමුදුරුවෝ ඉන්න අප්පච්චිලා වගේ ලොකු හාමුදුරුවන් වහන්සේලා නිග්‍රහ කරන්න එපා. උන්වහන්සේලා මෙච්චර වහන්සේලා සම්බුද්ධ ශාසනය වෙනුවෙන් ඉදිද්දි මිනිස්සුන්ගේ හිතේ කැත හිතවල ඇති කරන්න එපා. ඒක ජාති ජාති පරිසම් දෙනවා. මම නම් ඔබතුමාගේ එකමක චිත්‍රපටියක් අත් බලලත් නෑ, බලන්නේ නෑ. මොකද ඔබතුමා රඟපෑමේ ලොකු දක්ෂතාවයක් තියෙන කෙනෙක් නෙවෙයි. ඇඟයි මොලේ තියෙන වන්දන ඇඟ විතරයි තියෙන්නේ. ඒ නිසා මට ඔබතුමා රංගන ශිල්පියෙක් කියලා විතර මම අගය කරන්න. ඔබට නමක නළු වෙනු හරි දක්ෂයි. ඒ නිසා රංගපාන එකත් හරියට රංගපාන්න ලස්සනට. එහෙනම් සම්බුද්ධ සරණයි. මම කියනවා සිංහල මිනිස්සුන්ට අපේ හාමුදුරුවෝ මේලේ පිණී සිටින්න උන්වහන්සේට වරදක් තියෙනවා නම් ඒක විශ්වය විසින් දඬුවම් ලබා දෙයි. ඒ විදිහට ඔයගේ මෝඩ ආතල් අරගෙන නීතියෙන් වැඩ කරන්නට කලින් සම්දර්ශන තියලා YouTube නාලිකා ගොඩ දාගන්න views අරගන්න ඒකෙන් සල්ලි ගන්න ඒව බලාපොරොත්තු වෙන්න එපා. සම්බුද්ධ ශාසනයත් එක්ක සම්බුද්ධ ශාසනයෙන් හරි දේවල් කරන් උදව් කරන්න පන්සල්වලට එන්න පොඩි හාමුදුරන්ට මොනවද අඩුපාඩු සෙරප්පු කෑල් දෙයක් අරන් දෙන්න, ඈ සිවුර ඉරුණා සිවුරක් අරන් දෙන්න, සබන් කෑල් ටිකක් ගෙනත් දාලා යන්න, වොෂින් මැෂින් එකක් අරන් දෙන්න සිවුර පොඩ්ඩක් හොදගන්න හාමුදුරනේ කියලා, සවරයක් නැත්නම් සවරයක් හදලා දෙන්න, ඒව හැම කරන්ට ඈ පොඩි හාමුදුරුත් ආසයි ටොපි චොක්ලට් බිස්කට් කන්න පුංචි වුණාට ගෙනල්ලා දෙන්න ඇවිල්ලා පන්සල්වලට ඒවා ඒව ආරාධනා කරන ඒවත් පිටින් ඔයගේ නෝන්ජන් වැඩ කරන්න එපා කියලා නවතින්නම්. මේක දකින හැමෝම අපේ රාමතන වහන්සේ නමිනුත් මුළු සංඝ ශාසනය වෙනුවෙන් බුද්ධ ශාසනය ශා කරන්න කියලා ආරාධනා කරනවා. කට පියන් ඉන්න බැරි හින්දයි මේ කතා කරේ. ඔබ සමට බුදු සරණයි.